දෙදා සිසිතන නාවසර ලෝකවාසේ සිලු දෙනාටම නිදුක් නිරෝගී සාමේ සතුට රජයන සිලු දෙනාගෙම සිත්තරට සතුට සැනසුම ගෙන එන සිලු දෙනාගෙම ජීවිත ආලෝකමත් කරන සුභම සුභ නාවසරක් වේවා කියලා තරෝ ඩයරි සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුභ පැතුම් එකතු කරන ගමන්ම අපි කොහොමද අලුත් අවුරුද්දට ලෑස්තුනේ කියලා ඔයාලත් බලන්න කැමතියි නේද? ඉතින් මේ දවස්වල ගෙදර පිරිසිදු කරන වැඩ කටයුතුත් එක්කම චූටි පැටියාගේ වැඩත් කරන ගමන් හිටපු නිසා මේ දවස්වල ගොඩාක් මහන්සියෙන් තමයි දවස් ගත වුනේ. ඉතින් 31 වෙනිදා හවස් වරුවේ ටිකක් මහන්සිය නිවා ගන්න වාඩි වෙලා ඉන්න වෙලාවේ අපිට ලස්සනම ලස්සන තෑග්ගක් ලැබුණා. අපේ ගෙදර ඉස්සරහා තියෙන නෙළුම් මල් පොකුණෙන් අපිට ලස්සනම ලස්සන නෙළුම් මල් ගොඩාක් ලැබුණා. ඉතින් ඒ මල් ටික දැක්කම අර හිතේ තිබුණ මහන්සිය නැති වෙලා ගිහින් අලුත් පිබිදීමක් දැනුණා. මේ ඉතින් අපේ චූටි පැටියා අලුත් අවුරුද්දේ ආච්චි අම්මට වැඳලා ආච්චි අම්මගෙන් ආශිර්වාද ගන්නවා. ඉතින් ඔන්න අපි මේ නෙළුම් මල් ඉස්සර වෙලාම අපේ බුදුන්ට තමයි පූජා කළේ. ඉතින් අලුත් අවුරුද්දේ නැවුම් මුට්ටියකට නැවුම් කිරි එකතු කරලා 2022 අවුරුද්දට සුබ ගමන් කියන ගමන් 2023 නව අවුරුද්දට නව ඇරඹුමක් ගන්නට කිරි උතුරවන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ඒ වෙනුවෙන් හබී මමයි අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න ගමන් තමයි හිටියේ. අපේ පැටවුන්ට පුංචි කාලේ ඉඳලම චාරිත්‍ර වාරිත්‍ර උගන්වන්න ඕනේනේ. ඉතින් මට හිතුණා මේ වෙලාවේ පුංචි හිත්වලට නැවුම් ආරම්භයක් එක්කම ජීවිතේ අලුත් අත්දැකීම් එකතු කරන්න මේක හොඳම අවස්ථාවක් වෙයි කියලා. ඉතින් ඔයාලගේ පුංචි නිවෙස්වලත් ලස්සනට මේ විදියට කිරි උතුරවන වැඩ කරන්න පටන් ගත්තම අපේ හිතලට ලොකු සැනසීමක් දැනෙනවා නේද? ඉතින් මං හිතනවා හැමෝම 31 වෙනිදා රෑ 12 වෙන්නේ කීයටද කියලා බලාගෙන ඇති කියලා. ඉතින් අපිත් මේ රෑ 12ට ලං වෙන වෙලාවේ කිරි උතුරවන්න මේ ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් අපේ පුංචි පැටියා නම් මේ වෙලාවේ එයාගේ ප්ලාස්ටික් මල්ලිත් එක්ක එයාගේ ලෝකෙක තනි වෙලා තමයි ඉන්නේ. එයා ගොඩාක්ම ඉතින් ගෙදර ඉන්න වෙලාවට එයාගේ ප්ලාස්ටික් මල්ලිව මෙන්න මේ විදියට නලව නලව එහාට මෙහාට ඇවිද ඇවිද එයා එක්ක ඉතින් එයාගේ දුක සතුට බෙදා ගන්න එයා හරිම ආසයි. මේ බලන්නකො ඉතින් අපේ චෝටි පැටියා එයාගේ මල්ලිව ලස්සනට නලවනවා. ඉතින් අපි ඒ ගැන අවධානය දුන්නම එයාට පොඩ්ඩක් ලැජ්ජත් හිතෙනවා. එයාට ඉතින් හිනාත් යනවා. ඔන්න මේ බලන්නකො මල්ලිවත් තියාගෙන මේ කිරි උතුරවන්න තමයි අම්මී තාත්තිය එක්ක ලෑස්ති වෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දට නැවුම් මුට්ටියක් අරගෙන නැවුම් කිරි එකතු කරලා අපි දැන් මේ අපේ කිරි මුට්ටියේ කිරි ටික උතුරවන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා නැවුම් මුට්ටියක් කඩෙන් ගන්නකොට ඒකට වතුර එකතු කරලා ඔයාලා ඒකේ සිදුරු තියද නැද්ද කියලා බලලා ගන්න. මොකද මේ වගේ වෙලාවට ඒකේ සිදුරු තිබුණොත් එහෙම අපිට අපේ කටයුත්ත කරගන්න බැරුව යනවනේ. අපි දැන් මේ මුට්ටියට නැවුම් කිරි එකතු කරගන්නවා. ඔයාලා මෙතෙන්දී නැවුම් කිරි එකතු කරගනිද්දී මුට්ටියෙන් 4/3 කොටසකට නැවුම් කිරි එකතු කරගන්න. එතකොට අපේ කිරි ටික රත් වෙගෙන එනකොට කිරි ටික ලස්සනට රත් වෙලා උඩට ලස්සනට කිරි ටික වැක්කිරෙනවා. ඉතින් මුට්ටියේ උඩටම කිරි පිරෙව්වහම කිරි ටික උතුරවන්න වෙලා යනවා. ඔයාලත් ඉතින් මේ දේ අත්දැකීමක් කරගෙන බලන්න. ඔයාලටත් ඒක අලුත් අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න දැන් 31 වෙනිදා රෑ 12ත් වුණා. 2023 නව අවුරුද්ද උදා වුණා. අපි ඉතින් අපේ ගෙදර සාලෙ මැද්දේ අපි මේ නැවුම් කිරි මුට්ටියේ කිරි ටික උතුරවන්නයි හදන්නේ. ඉතින් ඔයාලා කිරි උතුරව ගන්නකොට පොල් හනුසු ඒ වගේම පොල් කොළ වගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට ඒවා ඉක්මනින්ම ඇවිලෙනවනේ. එතකොට අපිට ගින්දර ඉක්මනින්ම ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙලාවේ ඔයාලා
පොඩි දර කෝටු ටිකකුත් කපලා තියාගන්න. මොකද පොල් හනසු පොල්ලත් පොල්ලතු ඉක්මනින්ම ඇවිදලා යනවනේ. එතකොට අපිට කිරි ටික උතුරව ගන්න අපිට අවශ්‍ය කරන පොල් කොළ මදිව යනවා. ඒ නිසා මේවා අතරට ඔයාලා හොඳින් වේලා ගත්ත පොඩි දර කෑලි ටිකකුත් එකතු කරගන්න. ඉතින් එතකොට අපිට අපේ කිරි මුට්ටිය හරිම ලස්සනට උතුරව ගන්න පුළුවන්. දැන් අපේ කිරි මුට්ටිය ඔන්න හෙමින් හෙමින් උඩට උතුරන ගමන් තමයි තියෙන්නේ. අපේ චූටි පැටිය හරිම ආසයි කිරි උතුරවන්න. ඉතින් අපි හැම අවුරුද්දකම 31 වෙනිදා රෑ 12ට මේ විදියට අපේ ගෙදර කිරි උතුරවනවා. ඉතින් ඒ වගේ සුබ කටයුත්තකින් අපේ අවුරුද්ද ආරම්භ කරන්න පුළුවන් නම් මට හිතෙනවා ඒක හරිම සුන්දර අත්දැකීමක් කියලා. ඉතින් දැන් ඔන්න අපේ කිරි මුට්ටිය හෙමින් හෙමින් උඩට ඇවිත් උතුරන ගමන් තමයි තියෙන්නේ. ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ ලස්සනට කිරි මුට්ටිය උතුරනවා බලන්න ඔයාලා හරි ආසාවෙන් බලන් ඉන්න ඇති නේද? චූටි පොඩ්ඩෝ තමයි මේකට ගොඩාක් මාස. අපේ පැටියත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ කිරි මුට්ටිය කොයි පැත්තටද උතුරන්න හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ලිපේ ගින්දරත් සැර වැඩි. ඉතින් චූටි පැටවුවත් පරිස්සම් කරගෙන මේ වැඩ කරන්න ඕනේ. ඔයාලගේ පැටවුනුත් පරිස්සම් කරගෙන ඔයාලගේ ගින්දරත් මේ වගේ ලස්සනට කිරි උතුරලා යන්නති කියලා මට ඉතින් මගේ කිරි මුට්ටිය උතුරලා යනකොට ඔයාලගේ ගෙවල් වලත් මේ විදියටම ඇති කියලා මට මතක් වුණා. ඉතින් ඔන්න අපි අලුත් අවුරුද්දට 31 වෙනිදා හවස අම්මා රසම් රස කොකිස් ටිකක් හදන්න ලෑස්ති කරගත්තා. දවල්ම මම සුදු හාල් ටිකක් වතුරට දාලා හොඳට පෙඟෙන්න ඇරියා. පැය දෙකක් විතර පෙඟුණට පස්සේ හාල් ටික හොඳට කොටලා හාල් ටික හොඳට හලාගෙන තමයි අපි කොකිස් හදන්න සූදානම් කරගත්තේ. ඉතින් ඔන්න අම්මා දැන් කොකිස් ටික හදන්නයි හදන්නේ. මට වඩා ඉතින් හබීගේ අම්මා තමයි කොකිස් හදන්න හපනියක් වෙන්නේ. ඉතින් ඉස්සර වෙලාම පිටි ටික හදාගෙන ඉවර වෙලා ඒකට හොඳ උකු පොල් කිරි ටිකක් අපි හදලා තියාගත්තා. ඉතින් දැන් අපි පිටි ටිකට කහයි ලුණුයි එකතු කරලා කිරි ටික ටික එකතු කරන ගමන් ඒ ටික හොඳට මෙන්න මේ විදියට පදම එන්න අතින් හොඳට අනා ගන්න ඕනි. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් චූටි පැටව් ඉන්නවනම් ඔයාලා හැමෝම ආස ඇති නේද මේ වගේ එයාලට ආස විදියට රසට කොකිස් වගේ දෙයක් හදලා දෙන්න. ඉතින් අපේ පැටියා හරිම ආසයි කොකිස් කන්න. ඒ නිසා එයා වෙනුවෙන්මයි මේ කොකිස් හදන්නේ. ඉතින් ඔන්න හබීගේ අම්මා රසම රස කොකිස් හදන්න දැන් මිශ්‍රණය සූදානම් කරගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ වැක්කිරණ ගානට ඔයාලත් කොකිස් මිශ්‍රණය හදාගන්න. මෙතන මිල්ක් මේඩ් ලොකු ටින් එකක් ලොකු ටින් එකකින් හාල් මම ටින් එකහමාරක් හාල් අරගෙන තියෙනවා. මේ වගේ ප්‍රමාණකින් පොඩි අච්චුවකින් නම් ඔයාලට කොකිස් 50ක් 60ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදියට හොඳට පිටි ටික කැටි නැති වෙන්න හොඳට මේ විදියට අතින් අනාගෙන පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. ඔයාලා මේ වගේ වැඩ කරගෙන යනකොටත් පරිස්සමින් කරන්න. මොකද තෙල් තාච්චියක් ලිපේ තියලානේ අපි කොකිස් ටික බැඳ ගන්න යන්නේ. ඔන්න ඉතින් දැන් අපේ තාච්චියට අම්මා පොල් සෙල් ටිකක් එකතු කරගත්තා. අපි දැන් මේ කොකිස් පදින්නයි සූදානම් වෙන්නේ. අපේ පැටියාරන් හරිම ආසාවෙන් තමයි ආත්තම්ම හදන කොකිස් කන්න බලාගෙන ඉන්නේ. ආත්තම්මි හදන කොකිස් කන්න සුදු පුතාණන් හරිම ආසයි. අපිත් ඉතින් හරිම ආසයි. ඔන්න ඉතින් පළවෙනි කොකිස් එක අපේ ගෙදර හැදුණා. ඉතින් මේන මේ විදියට අම්මයි කොකිස් ටික හදාගෙන ගියා. අපි ඉතින් අද ඒ අතරතුර මාෂ්මෙලෝස් ඒ වගේම බටර් කේක් එකකුත් හදාගත්තා. ඉතින් අපේ කේක් හදන රෙසිපි මාෂ්මෙලෝස් හදන රෙසිපිස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක්ස් මම ඔයාලට දාන්න. ඔයාලා කැමති නම් එතනින් අරගෙන බලන්න. අපි එක එක විදියට කේක් වර්ග හදන හැටි ඩ්‍රයි මාෂ්මෙලෝස් හදන හැටි කියලා දීලා තියෙනවා. ඔයාලත් ඔයාලගේ ලස්සන අවුරුදු වලට අපේ මේ රසම රස කෑම රෙසිපිස් ට්‍රයි කරලා අපිට ඒ කෑම රෙසිපිස් කොහොමද කියලා හොඳයිද කියලා කමෙන්ට් කරන්න.
අම්මා ඉතින් කොකිස් බදින නිසා මම මෙතන කොකිස් බදින්න නිසා අම්මට කරදර නිසා මම කුකර් එකේ මාෂ්මෙලෝස් ටික හදන්න පටන් ගත්තා. ඉතින් දැන් 12ටත් ළඟ නිසා අපි ඉක්මනින්ම වැඩ ටික ඉවර කරගන්නයි හදන්නේ. ඉතින් දැන් ඔන්න මගේ මාෂ්මෙලෝස් එකට මම ජෙලටින් ටිකත් එකතු කරලා ඒ මිශ්‍රණයේ පදමත් හදාගත්තා. ඔයාලට ඔන්න මෙතනිනුත් පදම බලාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ කෑම මේසෙ නම් ලස්සනට සෝදානම් කරගත්තා. අපේ පුංචි පැටියත් එක්ක අපි ඉතින් මේ සමරපු අපේ පුංචි ලස්සන අවුරුද්ද ඔයාලගේ ගෙවල් වලත් මේ විදියටම තියෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.